අයිබෝන් අදත් දෙස දෙස උණුසුම් තතුරු රසක් අප සතුයි මේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා නිවුස්ෆස්ට් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මම දනුෂ් කසනවරත් මම මනීෂා කාවින්දි ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අතුරු කමිටු වාර්තාවේ යෝජනා අදත් පාර්ලිමේන්තුවේදී විවාදයට ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරු විමල් වීරවංශ මම අදත් දැක්කා රංජන් රාමනායකගේ හෙලිතරව්ව ජන අසුන දෙවැනි පියවර රාජාංග නීති අන්කුඹුර පොලිසිය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිට පහර දුන් සැකකරුවෙකු අත්අඩංගුවට වෛද්‍යවරුන්ගේ ස්ථානමාර වලින් 40% ක්‍රියාත්මක වී නැතයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි. නව නාවික හමුදාපති වයිස් අත්පිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද පෙරවරුවේ ජනාධිපතිතුමා හමු වුණා. නව නාවික හමුදාපතිවරයා දුරේ වැඩබාර ගැනීමෙන් අනතුරුව අද නිල වශයෙන් ජනාධිපතිතුමා හමු වුණා. මෙම හමුව සිදු වුණේ ජනාධිපති කාර්යාලයේදී. එහිදී සාම්ප්‍රදායික සම්මුතිලෙනද හුවමාරු වුණා. ජාවාරම් වලට සහය නොදීම හේතුවෙන් තමන්ට දෙවුලපිටිය ආසන සංවිධායක දොරේ අහිමි වූ බව එක්සත් ජාතික පක්ෂයේ දෙවුලපිටිය හිටපු ආසන සංවිධායක රංජන් රාමනායක මහතා පවසනවා. දෙවුලපිටියේ මහා පරිමාණයේ වැලි මැටි බස් පොරළු නීති විරෝධීව, ඒ කියන්නේ පර්මිට් එකෙන් පිට, ඒ කියන්නේ පර්මිට් එකෙන් පිට අති ප්‍රමාණයෙන්ම කපලා ලොකු සංහාරයක් වෙලා තිබුණා දෙවුලපිටියේ ප්‍රදේශයේ. අකරගම කොටදෙනියාව එතකොට අබුටන්වත්ත පීලවත්ත වැනි ප්‍රදේශවලට ගිහිල්ලා අනවසර පරිසර විනාශය ගැන කතා කළා. ඒ අයව නීතිය ඉදිරියට ගේන්න ක්‍රියා කළා. ඉතින් මෙතනදී ඒ ප්‍රදේශයේ මේ ජාවාරමන්ට සම්බන්ධ ජාවාරම්කරුවන් සහ යම් යම් දේශපාලඥයන් සහ ප්‍රාදේශීය මන්ත්‍රීවරු ඒගොල්ලන්ගේ ආදායම නැති වුණා. ඒ අය එක දිගටම කම්ප්ලේන් කළා සිරිකොතට සහ පක්ෂයට. මගේ මේක මා ඉන්න තුරු මේක කරගන්න බෑ කියන ඒක තමයි මේකේ පළවෙනි අවස්ථාව. ඉතින් ඒ අවස්ථාවේ මට මේ කබී රෂිඩ් එකක් තුමා කතා කරලා කිව්වා මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා මොකද කරන්න කියලා. මම ඇහුවා මට මොකද්ද තියෙන චෝදනාව. එතකොට එතුමා කිව්වේ you are too clean කියලා. ඒක තමයි චෝදනාව. කියන්නේ ඔබ මේ ප්‍රශ්නෙට පිළිතුරු වැඩි කියලා. එතකොට මම ඇහුවා මොකද්ද මගේ ඒකේ තේරුම් නෑ කියලා කිව්වා. මම කිව්වා මේ ප්‍රදේශයේ අය බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ගේ වැලි බැටි පස් පොරළු අල්ලපුවම පොලිසිය වලට කතා කරන්න ඒගොල්ලන් පේරන්න ඒගොල්ල බලාපොරොත්තු වෙනවා. මම කිව්වා මට ඒක කරන්න බෑ කීයමට ලැබිලා තිබුණේ නෑ. ඊට පස්සේ මම අද උදේ මේ අපේ මහලේක මේ සභාපතිතුමා මලික් සමරවික්‍රමතුමාට ගත්තා. එතුමා කිව්වා පොඩි මේ අත්වැරදීමක් වෙලා තියෙනවා. නමුත් ඔබගේ ලියුම මේ ගහලා අපිට දිස්ත්‍රික් සංවිධායකම ලබා දෙනවා කියලා එතුමා කිව්වා. මේ කෙටමට 11ට මේ පාර්ලිමේන්තුවේදී මගේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක කියන සංවිධායක ධුරය තරතුර බාර දෙනවා කියලා. මම ස්මාර්ට් පොලිටික්ස් කියන එක දන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. ස්මාර්ට් පොලිටික්ස් කියන්නේ අරක් ලොරියක් නැල්ලුවම කෝල් කරන උන පොලිසියට හෙල්මට් අහු වුණාම හෙල්මට් නැතුව අහු වුණාම ඒක නීති විරෝධී වැඩවලට උදව් වීම මගේ කරන්න බෑ. මොකද ඉතින් මං අප නැතුව ගෙදර ගියත් මම ඡන්දෙට ඉඳපත් වෙලා පෙරදුනත් මට ඒකට කරන්න බෑ. මම පක්ෂපාරු කරන්නෙත් නෑ. මම සිනමාවට යනවා. මගේ පරණ වෘත්තියට යන්න පුළුවන්. මට නීති විරෝධී වැඩ නම් කරන්න බෑ. ගමේ තාරුණ්‍ය සහ නායකත්වයේ බලකැන්වීම ජන අසුන දෙපැනි පියවර අද රාජාංගනයේදී පැවැත්වුණා. ජන අසුන රාජාංගනයේ මන්සන්ධියේදී අද පස්වරුවේ ආරම්භ වුණා. ජනතා ඡන්දෙන් බලය ලබා ගන්නා දේශපාලන පක්ෂ හා මන්ත්‍රීවරුන් සෑම විටම සිදු කරන්නේ තම මතය සමාජයට මුදාහැරීමයි. නමුත් ජනතාවට තමන්ගේ මතය ඉදිරිපත් කිරීමට වේදිකාවක් නැහැ. ජන අසුන වැඩසටහන හරහා සිදු කෙරෙන්නේ ඊට දොරගුළු විවර කිරීමයි. 1948 න් පස්සේ අපි නිදහස අරගෙන දැන් අවුරුදු 70ක් ලබන අවුරුද්ද වෙනකොට මොනවද දෙයි හාමුදුරනේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ? ට්‍රිලියන 10ක ණය කන්දක්. කොහොමද ගෙවන්නේ? කන්න හතරක් වගා කරලා නැති කුඹුරු මේ පාර දෙපැත්තේ වැව ගොඩ වෙලා මඩ ටික යවා ගන්න තැනක් නැහැ. වහිනකොට වැව උතුරනවා, වාන් දානවා, ගම්බිම් යට වෙනවා. අපි අවතැන් වෙනවා, කඳ ඌරට යනවා. හැබැයි අපේ කුඹුරු ටික කලට අස්වද්ද ගන්න විදියක් නැහැ. කසාද බැන්දෙන් පස්සේ බලාගෙන ඉන්නවා අම්මයි තාත්තයි. බබා හම්බ වෙනකම් බබා
දේශපාලන කරලිය අවුරුදු 70කට මුලදී කසාද බැඳා. නමුත් බබා හම්බෙනවා කියන්නේ මේගොල්ලෝ කියවන බබා හම්බුන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම තමුන්වහන්සේට අපකැප වෙලා ආදරෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට තමුන්වහන්සේලාගේ ශක්තිය දෙන්න. තමුන්වහන්සේලා ඒ කෙනාව තෝරාපත් කරගෙන පාර්ලිමේන්තුවට යවන්න ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට. නැත්නම් තමුන්වහන්සේලාට සදාකාලිකව මේ ආපු ගමනේ අවුරුදු 70 ගමනේ වගේම හෙට දවසෙත් වෙන්නේ රැවටෙන්න විතරයි. මේ මෙතෙක්කල් හිටපු කිසිම කෙනෙකුට ඡන්දය දෙන්න එපා. කාන්තාවන්ට දේශපාලනයේ නියැලෙන්න බෑ කියපු යුගය ගිහිල්ලා ඉවරයි. ඔබට මඩ ගහයි, ඔබව කකුලෙන් අදී, ඔබේ චරිතයට මොන දේ කිව්වත් ඔබට හැඟීමක් තියෙනවා නම් මේ අතරන අහිංසක ජනතාව වෙනුවෙන් ආරාධනා කරනවා ඔබේ ගම වෙනුවෙන් එන්න. ඒතන ස්වාධීන වෙන්න පුළුවන්, පක්ෂකින් වෙන්න පුළුවන්. හැබැයි හදවතින් ඔබව සවිබල ගන්වන්න අපට බෑ ටකරන් දීලා මෙතනට ආවේ කියලා අදුම තරමින් කිරිපැරට්ටයක්වත් දෙන්න බෑ අපට. හැබැයි අපි දෙනවා ඔබට දැනුම. මේ බලන්න, එක අම්මා කෙනෙක්ගේ බෙල්ලේ මාලයක් තියනවද කියලා, එක අම්මා කෙනෙක්ගේ කරාබුවක් හරි රත්තරන් හදලා තියනවද කියලා ලැජ්ජ වෙන්න පාන්නේ. ඔබේ බෙල්ලේ තියෙන මාලේ, ඔබේ කනේ තියෙන ඕනේ කරාබුව තමයි අද ඔය පාලටි ඔයගොල්ලන්ගේ බෙල්ලේ කරයි එල්ලගෙන ඉන්නේ. මේක තේරුම් ගන්න. ජනසුන රාජාංගණයට ගෙනාවේ වටේ යන්න නෙවෙයි, ඔබට උදව් කරන්න. ඊළඟ ප්‍රාදේශ සභා පළාත් පාලන මැතිවරණයේදී රාජාංගණයේ ප්‍රාදේශීය සභාවට ඔබේ නියෝජිතයෙක් යවන්න, අපි උදව් කරන්න යවලා කියන්න. හැබැයි පුතෝ, වැඩ කරලා ආවේ නැත්තම් බලා ගන්න. ගෙයක් හදන්න බාසුන් නැහැ කෙනෙකුට දුන්නාම මේ ඉස්සරහ කාමරේ මම ඔයාට දෙන්නම් පදිංචි වෙන්න කියලා කියන්නේ. හිටපු අය මක බාස්ලා, හොඳ බාස්ලත් නෙවෙයි. බාස්ලා හරියට කරා නම් ඔයාලට ට්‍රැක්ටරෙන් එන්න වෙන්නේ නෑ මෙතෙන්ට. බාස්ලා වැඩේ කරේ නෑ, එහෙනම් ඉන්නේ මක බාස්ලා. දැන් මක බාස්ලා යවලා ඔයාලා පදිංචි වෙන්න. ජනවාරි එනවා බඩු, ඔන්න එනවා මැතිවරණය. ජනවාරි දාන්න ලයිස්තුවක් ස්වාධීනව, අපි උදව් කරනවා ඔබට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන අදහස් ඇතුළත් අතුරු කමිටු වාර්තාවේ යෝජනා පිළිබඳව අද දෙවන දිනටත් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. පැහැදිලි ලෙස ජනතාව තම අදහස් ප්‍රකාශ කළා තිබෙනවා නව ව්‍යවස්ථාවක් පිළිබඳව. මෙවර හොඳම යෝජනා ඉදිරිපත් වුණේ දකුණේ මහමෙතුරු හත් දෙනාගේ. ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මගේ ප්‍රශ්නෙට මම ඔබතුමාලාට ඉන්ටරප්ට් කරන්න, මම කතා විවරලා වෙලාව තිබ්බොත් මම උත්තර දෙන්න. අවුරුදු 30ක අධ්‍යක්ෂ ආශ්‍රයෙන් කියා සිටියා ජාතික ප්‍රතිපත්ති හදනවට ඔවුන් විරුද්ධ නැහැ. පළාත් සභා විෂයන් පිළිබඳව ජාතික ප්‍රතිපත්ති හදනවට ඔවුන් විරුද්ධ වුණේ නැහැ. ඔවුන් කියා සිටියා එහෙත් පළාත් සභා එමේ ජාතික ප්‍රතිපත්ති හැදීමේදී ඔවුන්ගේ සම්බන්ධ කරගන්න. නමුත් ජාතික ප්‍රතිපත්ති හැදීමේ මුවාවෙන් පළාත් වල බලය ආපසු ගන්නට එපා කියා සිටියා. ඒ වගේ මේ සැරෙත් බොහොම පැහැදිලිව වාඩි වෙන්න කරුණා කරලා නෑ. ඔබතුමා පාර්ලිමේන්තුවේ ගිනි තියන්නත් කිව්වා, කතා කිරීමේ අයිතියක් තියෙනවා. ඒ වගේ කතා නෑ ඉදමයි. තමයි වාඩි වෙන්න. නීති හැදීමේ බලය, පළාත් සභා විෂයන් පිළිබඳ නීති හැදීමේ බලය එසේම පවතිනවා. ඉතාමත්ම පැහැදිලි ලෙස, ඒ කිසිම වෙනසක් නෑ. අපි දැන් මේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා. මේක විවස්ථාවක් නෙමෙයි, මේක මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පමණයි දැන් සාකච්ඡා වෙන්නේ. ඉතින් ඇයි මේකට විරුද්ධ වෙන්නේ කියන එක අපිට ඇත්තටම තේරුම් ගන්න අපහසුයි. 13 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනෙනකොට 1987 දී පළාත් සභාවල් ඇති කරනකොට රට බෙදෙනවා කිව්වා. අපි මේ අහන්නේ ප්‍රශ්නේ ඇවිල්ලා රට ඇත්තටම බෙදුනද? වචනවලට අහුවෙලා විවස්ථාවල් හදන්නට බෑ. මේකට සැඟවුණ න්‍යාය පත්‍රයක් නැහැ. කෙටුම්පත පදනම් කරගෙන යන කතාබහ තනි ක්‍රම ට්‍රෝජන් අශ්වයෙක් බවට පත් කළහමාරයි. ට්‍රෝජන් අශ්වය කියන්නේ වෙස් වලාගත්තු විවසනය. එසා එතෙන්ට මෙලට තල්ලු කරන්නට එපා. අද රටට විවස්ථාවක් අවශ්‍යද කියලා
අහන මේ දලස්සලහ පෙරුම මන්ත්‍රීතුමාම තමයි මට මතකයි 1995 සුදු නැලුම් ව්‍යාපාරයේ ක්‍රියාකාරී සමාජිකයෙක් හැටියට ගමින් ගමට ගියා රටට ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා ඒ වගේම මම එකම උපදේශයයි දෙන්නේ ඔබතුමා අවුරුදු 20ක් ලස්සන වචන වලින් විතරක් දේශපාලනය කළා තියෙනවා හැබැයි කරුණා කළා මේ යුගයේ දැවෙන ප්‍රශ්නේදී ලස්සන වචන ටිකක් දාලා පැනලා යන්න උත්සාහ කරන්න එපයි කියන ඉල්ලීම මම කරනවා මේ ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරේ විමල් විරවංශ මන්ත්‍රීතුමා විතරයි මං හිතන්නේ හැබැයි ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරපු විමල් විරවංශ මම අදත් දැක්කා කැම්ප් කැන්ටිමට වෙලා විමල් මේ ව්‍යවස්ථාදායක සභාවේ කෑම ගන්න එදා මමයි දලසුයි මංගල සමරේ රමතුමත් පෙරදරි කරගෙන ලංකාව පුරාම සුදුලුම් ව්‍යාපාරත් එක්ක ගියේ ඒකිය කියන වචනය නැති අද බුද්ධාගම කියන වගන්තියක් නැති එක්සත් රටක් වෙනුවෙන් මොකද අද තියෙන එකේ ඒකිය තියෙනවා බුද්ධාගම වගන්තිය වගන්තිය හැම තියෙනවා ඒකිය කියන වචනයට තියෙන කැමති වෙලා තියෙනවා අද සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසි ඒකිය දාන්න හොඳ නැද්ද අපි යම් මට්ටමක මැදට එමු ශ්‍රී ලංකා නිදහසේ බලය වේදන කැමති තවත් බලය වේදන කැමත්ත වැඩි වුණා බෝම්බ ගහන එවුන්ගේ නිසා අපි දේශපාලනය කරනවා නම් සභාපතිතුමනි උම්මේකට බෝම්බ ගහනවා කියලා කියනවා නම් උන්ගේ මතය පරක් ගන්න ඕනේ ව්‍යවස්ථා සංශෝධන හෝ ව්‍යවස්ථාවක් සම්මත කරගන්නට ඕනේ මත දැනකට ඇවිල්ලා අර බෝම්බ ගහන උන්ට කියන්න ඕනේ සම්මත කරා දැන් පුළුවන් නම් ගහන්න බෝම්බ කියලා ඒ යුද්ධය අවසන් වුණාට ඒ යුද්ධේ නිර්මාණය වෙන්න බලපාපු ඇත්ත සැබෑ හේතු ඒව හඳුනගෙන ඒවට පිළියම් අදත් අපි යොදවලා නැහැ තමන්ගේ බලවුමනාව සඳහා විවිධ ජාතිවාදයන් අවුස්සමින් තීන්දු తీරන ගත්තා මගේ අසලමින් අපේ ඩග්ලස් දේවානන්ද දැමුත් එතුමා 72 ඒ ප්‍රමිතිකරණයේදී ඒකට විරුද්ධව ආයුධ අතට ගන්න තරට තල්ලු වෙච්ච කෙනෙක්. ඒතර ඒ එදා හදපු නීති. නමුත් ඒක ඒ වැනි තත්වයකට තල්ලු කරන්න ඉතිහාසයේ බලපාපු හේතු සාධක තිබුණා. ඉතිහාසයේ වෙච්ච වැරදි තේරුම් අරගෙන ඒ වැරදි නිවැරදි කරගන්න වහම පියවර ගත යුතු වෙනවා. බණ්ඩාකාර බැඳුම් කර පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවෙන් ලබන දෙවනිදා යලිත් සාක්ෂි විමසීමට නියමිතව තිබෙනවා. මේ දක්වා සිදු වූයේ කුමක්ද? ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සඳහා අප දැන් යොමු වනවා නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති මැදිරියට. ස්තුති මනිෂා. 2015 ගැන කතා කරන්න කලින් මගේ ඉතිහාසය යනවා මතක යනවා අවුරුදු 100ක අතීතයට. 1917 දී රුසියානු විප්ලවයේ රුසියානුවන්ට වටින්නේ යම් ආකාරයෙන්ද එහා සමාන දේශපාලන විප්ලවයක් 2015 ලංකාවේ සිද්ධ කරනවා. අපි හිතුවේ නැත්නම් ජනතාව හිතුවේ බොහෝ දේවල් වෙනස් වෙයි කියලා. ඒ දේශපාලන සදාචාරය වෙනස් වුණාද? නමුත් පුදනකොටම කාපියකා වගේ දෙයක්ද සිද්ධ වුණේ. 2015 බොන්ඩ් ඔක්ෂන් එකක් සිද්ධ වෙනවා. 2016 තවත් එකක් සිද්ධ වෙනවා. මේ සියල්ල පිළිබඳව ජනතාව සහ මාධ්‍ය කතා කරන්න ගන්නවා. අවසාන වශයෙන් දේශපාලන පක්ෂ තුලේ මේවා හොයන්න කියලා කමිෂන් පත් කරනවා. නමුත් මේ සියල්ල අන්තිමේදී හෙළිදරව් වෙන්නේ ජනාධිපතිවරයා විසින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමෙන් අනතුරුව මේ බොන්ඩ් ගනුදෙනු පිළිබඳව හොයන්න. මේකේ වර්තමාන ගමන් මග ගැන අපි ආයෙත් දවසේ පොඩ්ඩක් කතා කරන්න වෙන මොකුත් හින්දා නෙවෙයි. අනිද්දා නැවතත් මේ සම්බන්ධයෙන් විභාග වීම සහ තොරතුරු විමර්ශනය කිරීම ආරම්භ වීම නිසා අපි සුපුරුදු බොන්ඩ් මිත්‍රයා සුල්ෆික් මේ බොන්ඩ් කමිෂන් එකේ මේ දක්වා සිද්ධ වෙච්ච වැදගත්ම දේවල් මොනවද? මේ දක්වා වැදගත් දේවල් කීපයක් සිද්ධ වුණා. ඉස්සෙල්ලාම කියන්න ඕනේ පළමු බැඳුම් කර වෙන්දේශය ප්‍රශ්නගත බැඳුම් කර වෙන්දේශය සිද්ධ වෙන්නේ 2015 පෙබරවාරි 27. දෙවනි ප්‍රශ්නගත බැඳුම් කර වෙන්දේශය සිද්ධ වන්නේ 2016 මාර්තු 29. ඒතර 2015 ඉඳන් දැන් අවුරුදු දෙකමහරකටත් වැඩි 2016 ඉඳන් අවුරුද්දකටත් වැඩි. ඉතින් පෙබරවාරි මාසයේදී මේ අවුරුද්දේ ජනාධිපතිවරයා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කරා. ඒකෙන් මේ දක්වා හෙළිවෙච්ච කරුණු බොහොමයක් තියෙනවා. ඒ හෙළිවෙච්ච කරුණු බොහොමයක් අතරින් වැදගත් කිහිපයක් අපි අද සොයා බලනවා. එකක් තමයි මේ බැනුම් කර කොමිසම ඉදිරියේදී සාක්ෂි ලබා දුන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් බොහෝ දෙනෙක් දිවුරුම් හරහා ඔවුන් කියා සිටියේ ඒ 2015 පෙබරවාරි 27 බැනුම් කර වෙන්දේසිය දවසේදී හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් දෙවතාවක් රාජ්‍ය නාද දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ හරහා ඒ බැනුම් කර වෙන්දේසියේදී රුපියල් බිලියන 20ක මිල ගණන් ඔවුන්ට ලැබිලා තියෙනවා. ඔහු ඔවුන්ට උපදෙස් දුන්නා රුපියල් බිලියන 10.058ක බැනුම් කර ලබා ගන්න කියලා. ඊට අමතරව
එළියට ආපු තවත් කියන්නේ මේක මේ තරම් කාලයක් තිස්සේ පැවතිච්ච සම්ප්‍රදායෙන් පිට ගිහිල්ලා කරපු දෙයක් හින්දාද ඔබ මේක විශේෂයෙන් හුවා දක්වන්නේ? ඔව් මොකද බැනුම් කර කොමිසම ඉදිරියේදී සාක්ෂි ලබා දෙමින් වත්මන් අධිපතිවරයා ආචාර්ය ඉන්ද්‍රදීච් කුමාරස්වාමි මහතාද කියා සිටියේ කිසි දිනක ඔහු අසන්න නැහැ අධිපතිවරයෙක් රාජන නායකපාර්තමේන්තුවට ගිහිල්ලා උපදෙස් දෙන අවස්ථාවක්. දැන් ඒහා සමානම තවත් දෙයක් තමයි අහන්න ලැබෙන මෙන්න මේ ආයතනේ perpetual treasuries කියන ආයතනේ මේ ආයතනේ හරහා තමයි මේ සියලුම වගේ සැක උපදවන බොන් ගනුදෙනු කීපය සිද්ධ වෙන්නේ. අවසානයේදී මේ සම්බන්ධ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් කරනවා මේක criminal organization එකක්ද කියලා. criminal organization කියන වචනේ අපිට මතක් වෙන්නේ godfather වගේ චිත්‍රපටයක මාෆියා කල්ලි පිළිබඳව සාකච්ඡා කරද්දී. මේක කොහොමද ඒ ආකාරයේ අපරාධ සංවිධානයක් වගට පත් වෙනවයි කියලා හිතන්න. ඔව් තාමික ඒකට කරුණු කීපයක් තියෙනවා. මේක නීතිපති දෙපාර්තමේන්තුව විසින් විශ්ලේෂණාත්මක පෙන්නුම් කරලා දුන්නා. පළවෙනි එක තමයි perpetual treasuries limited මේ ආයතනය විවිධ අතරමැදියන් හරහා ඔවුන්ගේ ඒ භාණ්ඩාගාර බැඳුම් කර සේවක අර්ථසාධක අරමුදලට හා ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට විකුණනවා කියන එක. එතකොට මේ අතරමැදියන් වන්නේ ඒකෙන් කීපයක් නම් පෑනේෂා බැංකුව සහ DFCC බැංකුව. ඊට අමතරව perpetual treasuries සමාගම ඔවුන්ට අනුබද්ධ සමාගම් විශේෂයෙන්ම WM Mendes කම්පැනි එක වගේ සමාගම් භාවිතා කරලා ඔවුන් ඒ වෙන්දේසි මිලදී ගන්න බැඳුම් කර ඒ අදාළ සමාගමට විකුණලා ඒ බැඳුම් කර ඒ මොහොතේම විකුණලා ඒ මොහොතේම ආයත් මිලදී ගන්න වැඩි මුදලකට ඉන්පසුව ඒ මිල ගණන් ඉහළ දැමීමෙන් පසුව නවතත් විකුණනවා සේවක අර්ධසාධක අරමුදලට වැනි කැප්ටිව් සෝසස් කියලා හඳුන්වන ඒ ආයතන වලට. එතකොට මේ කැප්ටිව් සෝසස් වලින් තොරතුරු ලබා ගන්න. එහෙම නැත්නම් ඒවාට බැඳුම් කර යොමු කරවන්න විශේෂයෙන් ඔවුන් විසින් විශාල මිල මුදල් ගෙවමින්ම නියෝජිතයන් මේ ආයතන වලට පත් කරලා තිබුණානේ. ඒ කියන්නේ ඒ ගැනත් හෙළුණා නේද කරු? ඔව්. මේක හෙළුණේ මේ බැඳුම් කර කොමිසමේදී මේ අවසන් සති කිහිපය තුළ තමයි හෙළුණේ. ඒක හෙලිකරේ perpetual treasury සමාගමට අනුබද්ධ ප්‍රධාන ගැණුම්කරු විසින් ඔහු පෙන්눔 කරා මේ ඔවුන්ගේ මේ network එක හදාගන්න ඔවුන් එක් එක් ආයතනවල ඔවුන්ට තොරතුරු ලබා දෙන ඉන්ෆෝමන්ස්ලා තියාගත්ත කියලා. හරි. එතකොට මේ පුද්ගලයාගෙන හිට මුදල් අමාත්‍යවරයාගෙන් නම් මේ කොමිසමේදී කියවෙන්නේ ඇයි? ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒකට හේතුව ඇවිල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මොනාක් රෙසිඩෙන්සි මහල් සංකීර්ණයේ තියෙන නිවස සම්බන්ධයෙන් තමයි මෙයාගේ නම ඉස්සලම එළියට ආවේ. මේ නිවසේ මීට පෙර හිමිකාරිය සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ ඇය මෙය කුලියට දෙන්න හිතන් හිටියා. ඉන් අමතරව ඊට පසුව අර්ජුන් ඇලෝයිෂස් හරහා ඔහුගේ බිරිඳ තිබුණේ කවුද මේ සම්බන්ධයෙන්? ඒක තමයි වැදගත් ප්‍රශ්නේ. කුලියට ලබා දෙන අවස්ථාවේදී සාක්ෂිකාරිය කිව්වේ අර්ජුන් ඇලෝයිෂස්ට අයත් වෝල්ට් ඇන්ඩ්‍රෝ ඇසෝසියේට් සමාගම තමයි ඒ මහල් නිවාසයට කුලිය ලබා දීලා තියෙන්නේ. කෙසේ වෙතත් රවී කරුණානායක හිටපු ඇමතිවරයා සාක්ෂි ලබා දෙමින් ඔහු කියා සිටියේ ඔහු ඒ පිළිබඳව කිසි දෙයක් නැහැ. මොකද ඒ ගනුදෙනු සියල්ල කළේ ඔහුගේ පවුලේ උදවිය කියලා. හොඳයි. මේ සම්බන්ධයෙන් තොරතුරු කියද්දී අර්ජුන ඇලෝසියස් මේකට සාක්ෂි දීමට අවශ්‍ය නැත නැත්නම් ඔහු ඒ සම්බන්ධ සාක්ෂි දීම ප්‍රතික්ෂේප කරා. අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මුදල් බැංකු මුදල් මේ මහ බැංකු අධිපතිවරයා සාක්ෂි දුන්නා. ඊට අමතරව හිටපු වර්තමාන රජයේ අමාත්‍යවරුන් වන මලික් සමර වික්‍රම එවැගේම කබීර් හෂීම් මේ අමාත්‍යවරුන්ටත් මෙහි පැමිණ සාක්ෂි දෙන්න සිද්ධ වුණා. මේ සියල්ලම පෙනියන්නේ රුසියානු විප්ලවය වගේම තමයි. ලෙනින් එක්කතු වෙලා හැමෝම මේක හැදුවට ටික දවසකින් ලෙනින් මිය යනවා බලය පැහැර ගන්නවා ජෝසප් ස්ටාලින්. ඒත් එක්කම දකුණු අත වගේ හිටපු ට්‍රස්ට් කිට රටින් පැනලා යන්න පවා සිද්ධ වෙනවා. අපි බලාගෙනමු තව දවස් දෙකකින් පටන් ගත්තට පස්සේ මේ බැඳුම් කර විගඩිය නැත්නම් මේ මගඩිය පිළිබඳව යන අලුත්ම තොරතුරු කොයි වේවා හෙළිදරව් වේවිද කියන ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා අද පක්ෂ නායකත්වයට අභියෝගයක් එල්ල කළා. ඒ නිවුස් ෆස්ට් නිවුස් ලයින් සමග එක්වෙමින් මං කියන තාමත් පුළුවන්කම තියෙනවා පාර්ලිමේන්තුවේ හෙට උදේට උනන් ලියුමක් දීලා විමල් වීරවංශ මහතුමාට අවසන් දිනේ අවසන් කතාව කරලා හරි මේ රටට ඇත්ත දැන් කියන්නේ. එතකොට ඒක වෙනවා. මං ඒ ආරාධනාවයි තුමලාට කරන්නේ. ඒ ආරාධනාවයි පක්ෂය ඇතුලේ දේශපාලන මණ්ඩලයට තිබුණා කරන්නේ නැත්තේ. දේශපාලන මණ්ඩලය ඇතුලේ කරලා කෙරෙන්නේ නැත්තම් මහජනයා ලව්ව කියවන්න ඕනේ. බුදුන් කියලා තියෙනවනේ හොඳින් පෑදිරි කර දෙන්න, හොඳින් කරන්න, තරවටු කරන්න බැරි නම් අත්තර දඬුවම් කරන්න. ඒක එතෙන්ට යන්නේ. දැන් ඉන්නේ අත්තර දඬුවම් කරන. ඒ කියන්නේ පක්ෂ ඒකාධිපති. වෙන්න පුළුවන්.
පසුගිය රජයේ සමයේ කංකසන්තුරේ ප්‍රදේශයේ ඉදිකළ ජනාධිපති මන්ත්‍රය උතුරු පළාත් ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ලබා දෙන්නයි විවිධ පිරිස් ඉල්ලා සිටියද තවමත් එය සිදුව නැහැ. එම මන්දිරය අතවන විට කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා තිබෙනවා. යාපනය කංකසන්තුරේ ප්‍රදේශයේ අක්කර 100ක භූමි භාගයක් තුළ කාමර 20ක් සම්මන්ත්‍රණ ශාලාවක් පිහිනුම් තටාක දෙකක් සහිතව මෙම මන්දිරය ඉදිකොට තිබෙනවා. 2012 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉදිකළ මෙම ව්‍යාපෘතියට වැය කළ මුදල රුපියල් කෝටි 250ක් පමණ වනවා. මෙම මන්දිරය උතුරු පළාත් සභාවේ ප්‍රයෝජනය සඳහා ලබා දෙන්නේ පළාත් සභාව තුළ පසුගිය වසරේදී යෝජනාවක්ද සම්මත වුණා. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ මාර්තු 3 වෙනිදා යාපනය කළ සංචාරයේදී මෙම මන්දිරය නිරීක්ෂණය කළා. ඉන් පසු එම වසරේ මාර්තු 28 වෙනිදා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මෙහි සංචාරයක නිරත වුණා. මේ අතර 2015 මාර්තු 5 වෙනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වුණේ මෙය ජනාධිපති මන්දිරයක් නොව ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක් බවයි. උතුරු නැගෙනහිර ප්‍රදේශවලට එන විදෙස් රාජනායකින් හා දෙස් විදෙස් අමුත්තන්ගේ ප්‍රයෝජනය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ යටතේ මෙය ඉදිකෙරුණු බව එම නිවේදනයේ දැක්වුණා. යාපනයේ ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයේ ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවද හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබුණා. මෙය ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවද එම මන්දිරයෙන් අදටත් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නැහැ. ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් ලංකානාත් දිසානායක මහතාකින් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් සොයාපලා ඉදිරියේදී දැනුවත් කිරීමක් කරන බවයි. මහනුවර අංගමර පොලිසිය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට පහර දුන් සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පොලිස් පරීක්ෂකවරයා සේවයේ නිමවා ඊයේ පස්වරුවේ නිවස බලා යමින් සිටියේදී මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අලවතුකොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් මුදුන කඩේ ප්‍රදේශයේදී නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මග හරස් කර උප පොලිස් පරීක්ෂකවරයාට තියුණු ආයුධවලින් කපා කොටා බරපතල තුවාල සිදු කර ඇති බවයි. සිද්ධියෙන් පසුව ප්‍රහාරයට ලක් වූ උප පොලිස් පරීක්ෂකවරයා එතැන් සිට මීටර් 100ක් පමණ ඉදිරියට පැමිණීමෙන් පසු සිහිසුන්ව ඇද වැටී තිබෙනවා. බරපතල තුවාල ලබා සිටි ඔහුව ප්‍රදේශවාසීන් එක්ව අංකුබුර රෝහලට ඇතුළත් කළ පසු මහනුවර මහ රෝහලට මාරු කර යැවුණා. මෙවැනි විටත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. බිබිල මූලික රෝහලේ ළමා වාට්ටුවේ ප්‍රතිකාර සේවා තවදුරටත් අකර්මණ්‍ය වී තිබෙනවා. දින 18කට පමණ පසු අද දිනේ ළමුන් 8 දෙනෙකු ඇතුළත් කරගෙන තිබෙන්නේ හෙට ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවකදී උද්ගතව ඇති ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දෙන බවට සහතිකයක් ලැබීමත් සමගයි. ඇඳන් 80කින් සමන්විත මෙම ළමා වාට්ටුව ආශ්‍රිතව ප්‍රතිකාර සේවා පවත්වාගෙන යාමට විශේෂඥ වෛද්‍යවරියක අනුයුක්ත කර තිබෙන්නේ තාවකාලික පදනමකින්. ඒ හැරුණු විට මෙම වාටුවට අනුයුක්ත කරනු ලැබූ එක් වෛද්‍යවරියක ප්‍රසූත නිවාඩු ලබා සිටියේදී තවත් වෛද්‍යවරියක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ක්‍රම විරෝධී ලෙස ස්ථානමාරු කිරීමත් සමග රෝග සායන හා නේවාසික ප්‍රතිකාර ඇන හිට ඇති බව විමර්ශන ඉකුත් බ්‍රහස්පතින්දා මුල් වරට අනාවරණ කළා. ඉකුත් ඉරිදා රෝහල වෙත පැමිණි අමාත්‍ය විජිත් විජයමණි සොයිසා මහතා අදාළ ගැටලුව පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසා සිටි අවස්ථාවේදී ක්‍රම විරෝධී ලෙස ස්ථානමාරු කරනු වෛද්‍යවරිය වෙනුවට මොණ්ඩාගල රෝහලේ වෛද්‍යවරයෙකු තාවකාලිකව අනුයුක්ත කරන බවට සහතික වුණා. එහෙත් මොණ්ඩාගල රෝහලේ සිට කිසිදු වෛද්‍යවරයෙකු බිබිල රෝහලේ රාජකාරිවලට වාර්තා කර නැහැ. ඉදිරියේදී අපි මේකට ස්ථීරසාර විසඳුමකට යන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ අපිට මේක يعني తాවකාලික පදනම් මත වෛද්‍යවරුන් නැතුව අපිට ස්ථිරව වෛද්‍යවරුන් මේකට ලබා ගැනීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඩිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ මැදිහත්වීම මත ඒ දේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද විමර්ශන වෙත උද්ගත වෙති ගැටලුව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. ඒ වෙනුවට වෙන කෙනෙක් අනුයුක්ත කරපියත් අපි කරලා තියෙනවා. හැබැයි එයා ගිහිල්ලා නැත්නම් ඒක ඉමීඩියට් අපි බලමු. මොකද ස්ථානමාරු දීපු නිලධාරීන්ගෙන් 40%ක් විතර තාම ගිහිල්ලා නැහැ තමයි. ඉතින් ඒකම පස්චාත් සීමා වාසික ලයිස්ට් පත් කරාපුවම මම හිතන්නේ අපි පුළුවන් තරම් ඉක්මනින් බලනවා මේ ලයිස්ට් හදා ගන්න බැරුව අපිට පුදුම වදයක් දුන්නා. නමුත් අපි ඒක කරමු. හැබැයි එතන ගිහිල්ලා නැත්නම් අපි බලමු. හැබැයි ඒ විදිහේ අවස්ථා ඕනෑ තරම් තියෙනවා. අපි ඉමීඩියට්ලි ඒ තියෙන ප්‍රශ්න වලට අපි විසඳුම් දෙමු.
හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් පියදාස කුඩා බලගේ සහ නිලි බණ්ඩාර හපුඉන්නන මහත්වරුන්ට විදෙස්ගත වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද සවස නියෝගයක් නිකුත් කළා. එම නියෝගය නිකුත් කළේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය කළ කරුණු වාර්තා කිරීමක් සලකා බලමින්. කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් එම තහනම් නියෝගය නිකුත් කළා. ශ්‍රී ලංකා පන්දුවර විස්සැවිස්ස ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායකත්වය තමන්ට හිමි වුවහොත් එය බහැර ගැනීමට සූදානම් බව තිසර පෙරේරා පවසනවා. පකිස්තානයට විහි තරඟාවලිය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තිසර පෙරේරා මේ බව ප්‍රකාශ කළා. අදකින් බහුල ක්‍රීඩකයන් හිටියේ නෑ. මම හිතන්නේ T20 matches 10කට වැඩිය ගහලා හිටපුවා හිටියේ 3 දෙනයි. දිනීමේ බලාපොරොත්තු ඇත්තටම මම දැක්කේ හැම ප්ලේ කෙනෙක්ම. අපිනා ඩොමෙස්ටික් එකද, ඒගොල්ල ගහන අනිත් ක්‍රිකට් වලද හැම දෙයකින්ම ඒගොල්ල අදකින් බහුල. ඒ ලැබිලා හිටපු ක්‍රීඩකයෝ ටික මම හිතනවා මම ජයග්‍රහණයක් කරන්න ඉතාමත්ම සුදුසු ක්‍රීඩකයන් ටිකක් හිටියේ. අපිට ගන්න පුළුවන් ගොඩාක් පොසිටිව්ස් තිබ්බා. මොකද හේතුව අපි බැටින් පැත්ත පොඩ්ඩක් ඇත්තටම අඩු වුණාට හැබැයි අපේ ලකුණු ප්‍රමාණය අපිට ඩිෆෙන්ඩ් කරන්න බෝලින් සයිඩ් එකක් හිටියා. හැම මැච් අපිට දෙවෙනි මැච් එකේම අපේ අන්තිම බෝල එනකම් අපේ පැත්තේ තිබ්බ මැච් එකක් අන්තිම මොහොත ගිලිහිගියේ. ඒ ගිලිහිගියේ අත්දැකීම අඩුකම නිසා කියලා තමයි මම නම් හිතන්නේ. ඒ ලැබිලා හිටපු යන් සයිඩ් එක මං හිතනවා ඒක ඉදිරියට දිගටම පොඩ්ඩක් හරි හොඳ අවස්ථාවක් දුන්නොත් එහෙම ඒගොල්ලන්ට මම හිතන ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා ඉදිරි ක්‍රිකට් ජීවිතේ. ඔබට පූර්ණ කාලීන විශ්වවිද්‍යාල නායකත්වය ලබා දුන්නොත් බාරගන්න සූදානම්. ඒක ඉතින් ක්‍රිකට් බෝඩ් එකේ කට්ටියකින් තමයි අහන්න ඕනේ. ඉතින් ඕනම කෙනෙක්ගේ ඉතින් සිහිනයක් තමයි රටට නායකත්වය දරන්නේ. ඉතින් ඒක ලැබුණොත් එහෙම මං සතුටින් බාරගන්න. ඒත් සමගින් ප්‍රවෘත්ති අවසන්. රාත්‍රී 10ට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වෙන්න. සුබ රාත්‍රියක්. I want.